ඔබලංගමගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු ලඝුවණක භාවිතා කරලා කෙටල සුරු කරන්න කොහොමද කියලා. මුලින්ම අපි උදාහරණයක් විදිහට මේ ගාන ගමු. එතකොට ඔයගලන මතකයි මම කලින් වීඩියෝ එක කිව්වා මේ වගේ සුළු ක්‍රීමකට කොහොමද ලඝුවණක භාවිතා කරන්න කියලා. එතකොට අපි ගමු මෙයාගේ පිළිතුර සමානයි x කියලා ගත්තොත් අපිට එනවා x සමානයි 53.21 වැඩි කිරීම 20.07 කියලා. දැන් අපිට පැත්තටම ලඝුවණක යොදනවා. එතකොට 10^5 නිසා මම LG කියලා දාන්න. ඊට පස්සේ ලඝුගණක නීතියවලදී අපි කිව්වා ගුණිතයක් තියෙනවා නම් එයාව එකතුවක් විදිහට ලියන්න පුළුවන් කියලා. දැන් අපි කරන්නේ මෙන්න මේ දෙකේ ලඝුගණක හොයනවා. ඒකට අපි ලඝුගණක වගුව භාවිතා කරනවා. එතකොට ඕගොල්ලෝ මෙතනදී මුලින් බලන්න මෙයාගේ පූර්ණාංශය කීයද කියලා. ඒකට අපි මෙයාව 1/10 සංඛ්‍යාවක් විදිහට ලියා ගන්නවා. එතකොට 10 සංඛ්‍යාවක් ලියා ගන්න 0.1ක් වම් පැත්තට ඉන්න ඕනේ නම් පූර්ණාංශය 1යි. ඊපස් මේක දශමාංශය බලන්න නම් 53.21 කියන එක බලන්න. එහෙනම් 53 කියන පේලියේ දෙවෙනි තීරයට යන්න ඕනේ. එතකොට අපිට එනවා අගය 1.7529 කියලා. ඊට පස්සේ ඊළඟ කොටසට ගිහිල්ලා මෙතන 53.22 එකන දින එහෙනම් 1 කියන එක බලන්න. 1 කියන එක 1 කියන පේලියේ යට දින අගය බලන්න. එතන තියෙනවා 1 කියලා. ඒ 1 මෙතනට එකතු වෙනවා. මෙතන පෙරෙනවා 72.60 කියලා. ඉතින් ඒක තමයි මෙයාගේ ලඝුගණකේ වෙන්නේ. ඊළඟට මේ කොටසේ ලඝුගණක බලන්න. ඒකෙදිත් මෙයා 1/10 සංඛ්‍යාවක් විදිහට ලියාගෙන 0.1ක් වම් පැත්තට ඉන්න ඕන නිසා පූර්ණාංශය 1යි. ඊපස්සේ 20.7 කියන එක බලන්න ඕනේ. දැන් 20 කියන පේලියේ බිංදුව කියන තීරයට ගියොත් අපිට පේන්න තියෙනවා 30.10 කියන අගය. ඊට පස්සේ ඊළඟ කොටසට ගිහිල්ලා අපි බලනවා මේ 7 කියන අංගයට හරියන්න 7 වෙනි තීරුවේ වගේ තියෙනවා 15 කියලා. දැන් මේකට 15ක් එකතු කරනවා. එතකොට එන්නේ 30.25. එතකොට මෙයාගේ දශමාංශය වෙන්නේ 30.25යි. දැන් අපි මේව සුළු කරනවා. මේ දෙන්නම එකට එකතු කරොත් එනවා 7 × 3 = 10 එකක් ඉතුරු වෙන නිසා ඒක මෙතනට එනවා. මේක සුළු කරන්නේ සාමාන්‍ය විදිහට මේ දෙන්නේ එකතු කරන විදිහට කරනවා. දැන් අපිට ආවා අවසාන උත්තරේ 3.285 කියලා. ඒස අපි ඇත්තම හොයනෝනේ x අරගෙන. මේ x කියන්නේ මෙයාගේ ප්‍රතිලඝුව. ඒතකොට මම ප්‍රතිලඝුව හොයන විදිය කියලා දුන්න ඕගලට කලින් වීඩියෝ එක. ඒතකොට ප්‍රතිලඝුව හොයද්දී අපි ඉස්සලම් කරන්නේ දශමාංශය අනිත් පැත්තට හොයාගන්න. ඒතකොට ලඝුගණක වකුල් බැලුවොත් මේ 0.285 කියන එකට ආසන්නතම කුඩාම අගය ලැබෙන්නේ 0.253 කියලා. එතකොට 0.253 කියන එක කියන තියෙන්නේ 10 වෙනි පේලියේ 6 වෙනි තීරයේ. ඊට පස්සේ බලන්න ඕනේ දැන් අපිට ආවේ 0.253 කියලා තමයි මේ 10/6 කියන එක තිබ්බේ. හැබැයි අපිට 285ක් ඕනේ. ඒකෙන් ඇත්තටම තව අපිට 32ක් මදි. එහෙනම් අපි දැන් දකුණු පැත්තේ තීරුවට යනවා. දකුණු පැත්තේ තීරුවට ගියහම අපිට පේන්න තියෙනවා 7 කියන එක තීරයේ තියෙන 29ක් 8 කින් තීරයේ තියෙන 33. එතන 32කට ගොඩක් ආසන්න වෙන්නේ 33 කියන එක. එහෙනම් 8 කියන එක තමයි අපිට උදලවලා තියන්නේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේක දශම දෙක කොහෙද තියන්නේ කියලා. අපි සාමාන්‍ය දශම දෙක තියන්නේ මේ ලැබෙන උත්තරේ 1/10 අතර සංඛ්‍යාවක් තියෙන විදිහට. ඒ කියන්නේ මෙතන. හැබැයි මෙයාගේ පූර්ණාංශය 3 නිසා මෙයාගේ දශම දෙක දකුණු පැත්තට 3ක් යනවා. එහෙනම් උත්තරේ වෙන්නේ 1068යි. අපි ඊළඟට මේ ගානත් සලකලා බලමු. එතකොට මේකෙදිත් අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ තියෙන සම්පූර්ණ ප්‍රකාශනයේ ලැබෙන පිළිතුර x කියලා ලියාගමු. ඊළඟට අපි කරන්නේ දෙපැත්තම ලඝු දානවා. දැන් අපි කරන්නේ මෙතන තියෙන ගුණිතයක් නිසා අපිට ඒක වල ලියන්න පුළුවන් ලඝු එකතුවක් විදිහට. ඊළඟට අපි කරන්න ඕනේ මේක පදවල ලඝුගණක හොයාගන්න එක. මුලින්ම මෙතනට ගියොත් එහෙම මෙතන සංඛ්‍යාව කොහොමද තියෙන්නේ 1/10 අතර සංඛ්‍යාවක් විදිහට. එහෙනම් මෙයාගේ දශමිත කොහෙවත් යවන්න ඕනේ. එහෙනම් මෙයාගේ පූර්ණාංශය වෙන්නේ 0. ඊළඟට බලන්න ඕනේ 23/7 කියන එක. එතකොට අපි කරන්නේ ඉස්සෙල්ලාම 23 කියන පේලියට ගිහිල්ලා 7 වෙනි තීරයට යනවා. එතන තියෙනවා අපි 37.47 කියලා. මෙයාගේ වෙන අංකයක් නැති නිසා 4 වෙනි අංකයක් නැති නිසා 37.47 තමයි මෙයාගේ දශමාංශය වෙන්නේ.
දැන් මේ කොටසට ගියොත් මෙතන මෙයාගේ දශම දෙක වෙනස් කරන්න දෙයක් නැහැ තියෙන්නේ. කොහොම සංඛ්‍යාව දෙන්නේ 1 10 අතර සංඛ්‍යාවක් විතරේ නะ පූර්ණාංශ බිඳුවයි. එතන තියෙන වර්ගය 68යි 21 කියලා. ඊට පස්සේ අපි කරන්න ඕන ඊළඟ කොටසට ගිහිල්ලා මේ බිඳුව කියන තීරයට යන්න ඕනේ. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ඊළඟ කොටසට යනකොට මෙතන අංක පහක් තියෙනවා. ඒතර අපි මම මුලින් කිව්වා අපි ලඟ වන්නක බලද්දී අපි බලන වගේ අංක 4යි බලන්න පුළුවන්. ඒ නිසා මේක අංක 4ක් වෙන විදිහට හදා ගන්න ඕනේ. එහෙනම් මුල අංක 4 විතරක් ගන්න පුළුවන් නිසා මේ මෙතන වට යවන්න වෙනවා. එහෙනම් මෙතන ඊට පස්සේ දෙන 8 නිසා මෙතන බිඳුව නෙමෙයි 1 වෙන්න ඕනේ. එහෙනම් අපි ඊට අංක කොටසට ගිහිල්ලා බලන්න ඕනේ 1 කියන තීරයේ අගය කීයද කියලා. 1 කියන තීරයේ අගය තියෙන්නේ 1යි කියලා. එහෙනම් ඒ 1 මේකට එකතු කරන්න ඕනේ. ඒක අපිට ඉන්නේ 68යි 22යි කියලා. එහෙනම් මෙයාගේ දශමාංශය වෙන්නේ 68යි 22. ඊළඟ මේ කොටසට යනවා. මේ කොටසට ගියාම මෙයාගේ සංඛ්‍යාව 1 10 අතර සංඛ්‍යාවක් විතර තියෙන නිසා දශම දෙක කොහෙවත් යවන්න ඕනේ නැහැ. එහෙනම් පූර්ණාංශ බිඳුවයි. ඊළඟ ලඝුවනක බලද්දී අංක 4යි කියන්නේ ප්‍රශ්නයක් නැහැ. එහෙනම් 81යි 9යි 3 බලන්න ඕනේ. ඉස්සෙල්ලාම 81 කියන පේළියේ 9 වෙනි තීරයට යන්න ඕනේ. එතන තියෙන වාක්‍යය 91යි 33යි කියලා. ඊට පස්සේ ඊළඟ කොටසට ගිහිල්ලා බලනවා ඒ 81 කියන පේළියෙම 3 කියන එකට ගිහිල්ලා. එතන තියෙන වාක්‍යය 2යි කියලා. එහෙනම් මේක දෙකක් එකතු කරනවා. එතකොට අපිට වෙනවා 91යි 35යි කියලා. එහෙනම් මෙයාගේ දශමාංශ වෙන 91යි 35. දැන් අපි කරන්නේ දෙන්නේ මේ තුනම එකතු කරන එක. මුලින්ම මේ දෙන්නම එකතු කරන්න. පරිදුරයි. කැමතිනම් මේක එකපාරම තුනම එකතු කරලා දාන්නත් පුළුවන්. මේ දෙන්න එකතු කරලා අපිට එනවා 1.97.4 කියලා. දැන් අපි කරන්න ඕනේ ප්‍රතිලෝම බලන එක. එතකොට ප්‍රතිලෝම බලද්දී මම කලිනුත් කිව්වා ඉස්සෙල්ලාම අපි කරන්නේ මොකද දශමාංශය තියෙන එක ගැන අනිත් පැත්තට හරවගන්න. එතකොට අපි ලඟ පොතේ බලාගෙන ගියොත් 97.4ට කියන එකට ළඟම අඩුම අගය තියෙන්නේ 93.4 කියන يعني 93 කියන පේළියේ 4 කියන තීරය තමයි තියෙන්නේ. ඒක 93 කියන පේළියේ 4 වෙනි තීරයේ තියෙන අගය වෙන්නේ 97.3 කියන එක. ඒක අපිට තියෙන අපිට හොයන්න දෙන 97.4. එහෙනම් තව එකක් එහාට යන්න ඕනේ. ඊළඟ ඊළඟ පේළියට ගිහින් බලනවා එක තියෙන කොහෙද කියලා. එක තියෙන එක කියන තීරුව. එහෙනම් 4 වෙනි අංක වෙන්නේ 1යි. ඊළඟට බලන්න ඕනේ දශම දෙක කොච්චරක් යන්න ඕනේ කියලා. අපි කොහොමද ලියන්නේ මෙයාව? 1 10 අතර සංඛ්‍යාවක් විතර. ඒ නිසා දශම දෙක මුලින් තියෙන්නේ මෙතන. ඒනොට මෙයාගේ පූර්ණාංශය 1 නිසා දශම දෙක එකක් මෙහාට යන්න ඕනේ. ඒ නිසා උත්තරය වෙන්නේ 93.41 කියන එක. අපි මේ ගාන සරලවම. ඒත් මේ ගානෙත් කලින් ගාන විදිහම ලියා ගන්න ඕනේ. ඊට පස්සේ කලින් විදිහෙන් දෙපැත්තටම ලඝු දානවා. ඊට පස්සේ මෙතන බෙදීමක් විදිහට තියෙනවා නම් අපිට ලඝු අඩු කිරීමක් විදිහට ලියන්න පුළුවන්. ඊළඟට අපි කරන්නේ මේක එක්කෙනාගේ ලඝු වෙනක බලනවා. ඒතර මෙතනදී දශම දෙක එකක් වම් පැත්තට එන්න ඕන 1 10 අතර සංඛ්‍යාවක් විදිහට ලියන නිසා පූර්ණාංශ 1යි. ඊට පස්සේ බලන 83 6 වෙනි පේළිය. 83 6 වෙනි පේළියට ගියොත් අපිට අගේ තියෙනවා 92යි 22යි කියලා. ඊට පස්සේ ඒ 82 කියන පේළියම ඊළඟ කොටසේ 8 වෙනි තීරයට යන්න ඕනේ. එතන තියෙනවා වගේ 4යි කියලා. එහෙනම් මේ දෙන එකතු කරොත් තියෙන අපේ 92යි 26යි කියන එක. එහෙනම් මෙයාගේ දශමාංශ වෙන්නේ 92යි 26. ඊට පස්සේ මේ කොටසට ගියහම මෙයාගේ දශම දෙක එකක් වම් පැත්තට එන්න ඕනේ. මෙයා 1 10 අතර සංඛ්‍යාවක් විදිහට ලියන්නේ. එහෙනම් මේක පූර්ණාංශ 1යි. ඊට පස්සේ අපි බලනවා 21 කියන පේළියේ 5 වෙනි තීරයට ගිහිල්ලා. ඒකේ අගේ තියෙන 33යි 24යි කියලා. ඊට පස්සේ 21 කියන පේළියෙම ඊළඟ කොටසට ගිහිල්ලා 4 වෙනි තීරය බලනවා. එතන අගේ තියෙන 8යි කියලා. එහෙනම් මේ දෙන එකතු කරොත් එන්නේ 33 32 කියලා. මේක තමයි යාගේ දශමාංශය වෙන්නේ. ඊළඟට මේ දෙන්නම අඩු කරනවා. හොඳට අපි කියනවා 58යි 94යි කියලා. දැන් x ගේ අගය ගන්න බලමු ප්‍රතිලෝම බලලා. දැන් අපි කරන්න ඕනේ 58 94 කියන එක බලන්න. 58 94ට ළඟම අගය තියෙන්නේ 58යි 88 කියලා. ඒක තියෙන්නේ 38 වෙනි පේළියේ 8 වෙනි තීරේ. 58 88 ඉඳලා 58 94ට තව 6ක් අඩුයි. එන බැලුණ ඊළඟ කොටස ගිහිල්ලා මේ 38 වෙනි පේළියෙම 6 කියන එක තියෙන්නේ කී වෙනි තීරේද කියලා. 6 කියන එක තියෙනවා 5 වෙනි තීරේ. මෙතන අගය වෙන්නේ 38යි 85 කියන එක.
ඊට පස්සේ අපි බලන්න ඕනේ මෙයාගේ දශම දෙක කොහෙද තියෙන්නේ කියලා. මෙයාගේ පූර්ණාංශ බිංදුව නිසා දශම දෙක වෙනස් වෙන්නේ. ඒක උත්තරේ වෙන්නේ 3.8.